අදත් හම්බෙන්නේ 5 මිනිට් ලෙසන් එකකින්. ඉතින් මේකදී මම ඔයගලන්ට කියලා දෙන්න අදහස් කරන්නේ නෙල්සන් වාස් මහත්මයාගේ ඉපදුන දාපටම්ම කියන ලස්සන සින්දුවේ ලීඩ් පාට් එක. ඉතින් මේකේ අපි මේන් කෝඩ් එක විදිහට ගන්නෙ A මයිනර් කියන කෝඩ් එක. ඒතකොට මම මෙතන තියෙන A මයිනර් කෝඩ් එකෙන් තමයි මේ සින්දුව ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් සින්දුව රැඳෙන්න කලින් මතක් කරනවා ඔයගලන් තාම මගේ channel එක subscribe කරලා නැත්තම් පල්ලෙන් subscribe කරන්න. එතකොට මේකේ මුලින්ම යන්නේ මෙන්න මේ වගේ පාට් එකක්. හරිද? මේව ඔක්කොම සාමාන්‍යයෙන් මේ බොක්ස් එකෙන් ගහන්න අමාරු. ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒකට මම සමාව ඉල්ලනවා. මොකද බොක්ස් එකෙන් අපි ඉස්සලා පුරුදු වෙමු. ඉතින් ඉලෙක්ට්‍රික් গিටාර් තියෙන කට්ටිය ඉලෙක්ට්‍රික් গিටාර් වලින් ගහන්න මේක ප්ලේ කරන්න පහසුයි. ඒගොල්ලන්ට මෙන්න මේ විදිහට දෙවෙනි කම්බියේ දොළොස්වෙනි ෆ්‍රෙට් එක එක ෆ්‍රෙට් එකක් යනකම් චුට්ටක් මෙහෙම උස්සනවා. මෙන්න මේ ගාන විතර. හරිද? ඒකලා මෙහෙම ඒක පික් කරනවා මෙහෙම. ඒක පික් කරනත් එක්ක මේක ටග් ගාලා පල්ලෙහාට අරගෙන යනවා මෙන්න මේ විදිහට. හරිනේ? ඊට පස්සේ එනවා දෙවෙනි කම්බියේ 10. ඒක ගහලා බලමු අපි. හරිනේ? ඊට පස්සේ තියෙන මේ වගේ පාට් එකක්. හරිද? ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක මෙහෙම ආය ගහලා මෙතන ස්ලයිඩ් ඩවුන් එකක් එනවා දෙවෙනි කම්බියේ 12ට. ඊට පස්සේ ආයෙත් අප් එකක් යනවා. ඊට පස්සේ ආයෙත් ඩවුන් එකක් එනවා. ආපහු අප් එකක් යනවා. හැබැයි එකම සවුන්ඩ් එකේ මෙන්න මේ විදිහට. තේරුණානේ? දෙපාරක් ගිහිල්ලා එනවා. ඊට පස්සේ එනවා දෙවෙනි කම්බියේ 9. මෙන්න මේ විදිහට. එතකොට හරිනේ? ඒක අර මම පහසු වෙන තමා කියලා දුන්නේ. නැත්තම් ඕක ප්ලේ කරන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඒක ප්ලේ කරන්නේත් මේ දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක ෆ්‍රෙට් දෙකක් යනකම් උස්සලා දෙපාරක් ටිකක් මේ විදිහට ගහලා තමයි එන්නේ. ඒක ඉතින් ඕගලන්ට මේක අර ලේසින් පහසුවෙන් කියලා දෙන්න ඕනේ නේද? තමයි සාමාන්‍ය විදිහට කියලා දෙන්නේ. පාට් එකක් තියෙනවා මේ වගේ එකක්. ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 13 වෙනි ෆ්‍රෙට් එක මෙහෙම පික් කරලා ඊළඟට ස්ලයිඩ් ඩවුන් එකක් ගහනවා දෙවෙනි කම්බියේ 15 වෙනි ෆ්‍රෙට් එක දක්වා මෙන්න මේ විදිහට. ඒකල නැවතත් එනවා ඒ සවුන්ඩ් එකෙන්ම දෙවෙනි කම්බියේ 13ට මෙන්න මේ විදිහට. හරිනේ? ඒකල එනවා දෙවෙනි කම්බියේ 12. ඒතර මේ විදිහට. ඊට පස්සේ එනවා මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 13 දෙවෙනි කම්බියේ 12. ඊට පස්සේ දෙවෙනි කම්බියේ 13 දෙවෙනි කම්බියේ 12. ඒතර මේ විදිහට. ඊළඟට එනවා දෙවෙනි කම්බියේ 13 දෙවෙනි කම්බියේ 13 පික් කරනත් එක්කම ස්ලයිඩ් අප් එකක් යනවා දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක දක්වා මෙන්න මෙතෙන්. ඒකල දෙවෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එකත් මේ විදිහට පික් කරනවා. හරිනේ? එතකොට මේ විදිහට. හරිනේ? ඊට පස්සේ තියෙන මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ 3 වෙනි කම්බියේ 9, 3 වෙනි කම්බියේ 10, ඊට පස්සේ දෙවෙනි කම්බියේ 10. එතකොට මේ විදිහට. හරිනේ? ඊට පස්සේ තියෙන මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 12, දෙවෙනි කම්බියේ 10, ඊට පස්සේ දෙවෙනි කම්බියේ 9. එතකොට මේ විදිහට. ඊළඟට තියෙන මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ 3 වෙනි කම්බියේ 9, දෙවෙනි කම්බියේ 9, ඊළඟට දෙවෙනි කම්බියේ 12, ඊට පස්සේ පළවෙනි කම්බියේ 10. එතකොට මේ විදිහට. හරිනේ? ඊට පස්සේ තියෙන මේ වගේ පාට් එකක්. ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 13, දෙවෙනි කම්බියේ 12. එතකොට පාට් එක එකට ගෙවුවොත්. හරිනේ? ඊට පස්සේ තියෙන මේ වගේ පාට් එකක්. හරිද? ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 13, දෙවෙනි කම්බියේ 12, ඊට පස්සේ දෙවෙනි කම්බියේ 10. එතකොට මේ විදිහට සම්පූර්ණයෙන් ගෙවුවොත්. හරි, මේකෙදි මේකේ වර්ස් එක ප්ලේ කරන්න යනකොට මේ පාට් එකම ගහලා අවසානෙට මෙන්න මේ වගේ පාට් එකක් ගහනවා. ඒ කියන්නේ එක මේජර් එකට යනවා. එතකොට ඒක ප්ලේ කරන්නේ දෙවෙනි කම්බියේ 10, දෙවෙනි කම්බියේ 12, ඊට පස්සේ පළවෙනි කම්බියේ 9. මේ විදිහට. හරි, මේක මොන හරි ආගෙන තිබ්බොත් යටින් කමෙන්ට් එකකින් අහන්න. එහෙනම් ඊළඟ 5 මිනිට් ලෙසන් එකේ ඉක්මනටම හම්බුමු. ඔයගලට සුබ දවසක් වේවා. ජය වේවා.